आदरणीय धाम गुरु भवतुनि धर्माचार्य देवन विभागे संधा तेने सिटी मट बलापुरुत्व वशम सूदानाम वीमे कार्य दैनिक अपि आरंभ करमु ओबाय ममाय धाम गुरु रुण वशेन अपि आरंभ कराने शुद्धात्मनन वहां से दावदी विलाने द अभी शुद्धात्मनन वहां से त अभी सेवम बार दिन ओन वहां से अवश्य दे अवश्य विद्यत कर गाने ये निसापी अपे निदहास कैमेटिन म शुद्धात्मनन वहां से दावदी विला मैं गीति का आव गायना करला ओन वहां से त बार दिमु मैं क्रियावलिय ओन वहां से म අපතුලින් ඉෂ්ට කරන්ට උබෙත් මගේ කාර්යයන් දේව රාජ්‍ය ගුණ නැගීම නම් ඒ සඳහා ශුද්ධාත්මයන්න් වහන්සේ අපට මෙහෙවින් උපකාරී වේ. එනිසා අපි ගායනා කරමු විශ්වාසයෙන් මේ ගීතය. Sundatmini
වෙමි. වහන්සේගේ ආදරයට නත් වෙමි. මේ ලස්සන කාල වේලාව ලබා දුන්නට ගොඩාක් ස්තුතියි. මේ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගෙන සියලු දෙනා හොඳින් දැනුවත් වී අපේ දහම් දරු කැල වෙතට මේ ඉගෙන ගන්නා සියල්ලක්ම රැගෙන යන්නට මේ ඉන්දීරුන් ආශිර්වාද කර විශේෂයෙන් මේ සියල්ල සම්බන්ධීකරණය තුළ ක්‍රියාත්මක වන සියලු පියවරුන් ආශිර්වාද කර මේ කිව්දේ අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුමන් උදෙසාම අපට ලැබේවා. නමෝ මරියනි ප්‍රියපසාද පූර්ණවන්තේනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි පලේවන් ජේසුස් ආශිර්වාද ලද්දා වුනේ. සාන්ත මරියනි දේව මෑණියනි පාපිය අපෝ දෙසා දැනුත් අපේ මරණ වෙලෙදී යා තාගේ පුත්‍රයාගේ ස්ත්‍රී ප්‍රසන්නුගේ නාමෙන් ජේසු පිටයි ජේසු පිටයි ජේසු පිටයි ටීචර් ජේසු පිටයි ටීචර් ජේසු පිටයි ටීචර් ජේසු පිටයි ටීචර් අපි දැන් දරුවනේ මම ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප් එකක් දෙනවා. හරිද? සමහර අය මං කරද්දි මේක බලලත් ඇති. ඔය මිසම් වලට ගිහිල්ලා පොදුවේ හැමෝටම මම මේ දාන වීඩියෝ ක්ලිප් එක හොඳින් බලලා මම කැමති කීප දෙනෙක් හරි එමගින් ඔබට හිමි වූ පණිවිඩය ඉක්මනට කියනවා. ඉක්මනට වෙන්න ඕනේ. තප්පර දෙකයි. හරි බලා ගන්න. තප්පර දෙකෙන් ඔබ ඒ දැක්ක දෙක සැරේ පෙන්නන්නේ හොඳින් බලන්න. හොඳයි. මම කැමති කවුරු හෝ කතා කරනවා නම් ඔබ දැක්ක ඒ වීඩියෝ ක්ලිප් එක ගැන මොකද ඔබේ අදහස? කීප දෙනෙක් මොකද ඔබ දැක්කේ? මොකද ලැබිච්ච පණිවිඩය? බාධාවත් නැ නපුරත් නැ ඉක්මනට එතනින් ඉවත් වෙන්න ඕනේ කියලා. බාධාවක් නැ නපුරත් නැ. තව තව අදහසක්? අපි පිටින් දකින දේ නෙමෙයි යතුලාන්තයේ තියෙන්නේ කියන දේ. හරි තව එකක් තව අදහසක් දෙකක් තව අමාරුනද ග්‍රහණය කරගන්න? හොඳින් පෙන්නේ නෙමෙයි ලස්සන ඇතුළත භයානක දෙයක් තියෙන නිසා ඒ වගේ දෙයක් වෙන්නට පුළුවන්. තව හිතුවේ නැති දෙයකට මුණ දෙන්න උනා. හිතුවේ නැති දෙයකට මුණ දෙන්න උනා. හරි තව තව පණිවිඩය තව එකක් දෙකක් හොඳ දේවල් කරන්න යනකොට බාධාවල් ඇති වෙනවයි කියන එක. හොඳ දේවල් කවුද හොඳ දේවල් කරන්න ගියේ? පරවියාද? ඔව් පරවියා. පරවියා මොකද්ද කරන්න හැදුවේ? පූසාව එළියට ගන්න හදපු එක. නමුත් එයා ඒක ප්‍රතික්ෂේප කරා. හොඳයි දරුවනි, දැන් මේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් පෙන්නුවේ ඔබේ අදහස් විමසුවා. දැන් ඔබ නරඹපු ඒ කෙටි වීඩියෝ ක්ලිප් එකෙන් ඔබ අර්ශනිකව නිසා ඔබ එය ග්‍රහණය කරගත්තු ආකාරය තමයි ඔබ ඉදිරිපත් කරේ. හරිද? අන්න ඒ වගේ තමයි විභාගයක් ඇගීමක් කියන්නේ. ඔබට දැන් යම් කාල පරාසයක් තුල මේ අදාළ පාඩම් 10 අපේ දහම් සේවා මධ්‍යස්ථානයේ තුලින් ඔබට ඔබව දැනුවත් කරද්දී ඔබ ග්‍රහණය කරගත්තු දේ තමයි ඔබ විභාගයට දියලා ඔබේ ප්‍රතිඵල ලබා ගන්න. ඒ විතරක් නෙමෙයි ඔබ ඉගෙන ගන්න දේ තමයි ඔබේ දරුවන් වෙත ඔබ අරන් යන්නේ. මගේ මූලික අරමුණ ඒකයි. ඔබ විභාගයෙන් සපත් කරන එක නෙමෙයි අපේ දරුවෝ කැළ පෝෂණය කරන එක. මගේ අරමුණ ඒකයි. ඒතර ඒකයි මම ඔබව මේ දැනුවත් කරන්නේ. එතකොට දැන් මේ වීඩියෝ ක්ලිප් එකෙන් පෙන්වන දේ ඒහා ඒ වගේ තමයි. දෙයක් උත්සාහ කරනවා ඔබට ගෙනල දෙන්න ගෙදරටම. එතකොට ඒ දේ ඔබ ග්‍රහණය කරගෙන හොඳින් පාඩම් කරලා සූදානම් වෙලා ඔබ විභාගයට දියලා ජය ගන්නවා. නමුත් ඒ දෙන දේ ඔබ කොයි ආකාරයෙන්ද
ලබා ගන්නෙ. ඒක මගේ සිතුවිලි. ඔබේ සිතුවිල්ල මගේ වෙන්නට ඕනේ, මගේ ඔබේ වෙන්නට ඕනේ. මේ වීඩියෝ ක්ලිප් එක නිදහස් කැමැත්ත තුල අපිට අනාවරණ වෙච්ච දේ තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒක නිසා දැන් මම මේ ඔබට තේරුම් ගන්න තමයි කිව්වේ හැම දෙයක්ම. අපි මේ පාඩම් 10 තුල යම් අවබෝධයක් ඔබට දෙන ඔබ ඒ ග්‍රහණය කරගෙන හොඳට මතකයේ තියාගෙන ඔබ ස්වාමින් වහන්සේ තුල යැපිලා ඉන්නවා නම් ඔබ දන්නවා පේදුරු කියන උගත් කෙනෙක් නෙමෙයි පෞරුතුමා උගත ජගත්. නමුත් පේදුරුතුමාගේ පළමු දේශනේ 3000ක් 5000ක් එකතුණා කියන්නේ ශුද්ධහත්මයන් වහන්සේ උට නැතු වෙච්ච නිසා පෙන්තකොස්ත දිනේ ශුද්ධහත්මයන් වහන්සේ ඔබ වැළඳගත්තු නිසා ඔහු ශුද්ධහත්මයන් වහන්සේ වැළඳගත්තු නිසා. ඉතින් ඔබට හැමතිස්සෙම ඔබ ශුද්ධහත්මයන් වහන්සේ අවදි වෙලා මේ දේවල් ඉගෙන ගන්නවා නම් හරි පහසුවේ මම අර කියපු වගේ හරි පහසු වේවි ඔබට මේ ජයග්‍රහණය කරන්න. දෙක විභාගේ අමාරු නෑ. පළවෙනිම කියන්න ඕනේ දේ හොඳයි අපි එහෙනම් දැන් පළවෙනි පාඩමට යමු. අපිට ශුද්ධ බයිබලය ගැන තමයි අපි අධ්‍යයනය කරන්නේ. ඔබ ගොඩාක් දේවල් එක විභාගයේදී පළමු විභාගයේදී අධ්‍යයනය කරලා ඉන්න බව මම හොඳාකාරවම දන්නවා. දැන් අපි දෙවන විභාගයට නියමිත පළමු පාඩම ශුද්ධ බයිබලය අඩංගු වන පංච පුස්තකයේ පිළිබඳව හැඳින්වීමක් කරන්න. ඒතර මේ ශුද්ධ බයිබලයේ පළමු පොත් පහට අපි පළමු පොත් පහ මොකක්ද පංච පුස්තකයේ කියලා තමයි හඳුන්වන්නේ. අර මං කිව්වා වගේ දැන් ඔබ ඔබේ පෙළපොත් ටික හොඳින් අධ්‍යයනය කරලා තියෙනවා නම් දැන් ඔබ කරන්නේ මේ පදාවලි පාඩමට නේද? ඒ පෙළපොත් වල මේ සියල්ල සඳහන් වෙයි. ඔබ හොඳින් උගන්නන ඔබ දැන් සෑහෙන්න කරුණු දන්නවා. දැන් ඔබ දැනුවත් වෙලයි මෙතනින්. එතකොට ශුද්ධ බයිබලේ පළමු පොත් පහට අපි කියනවා මොකද්ද? පංච පුස්තකය කියලා. ඒකම හීබ්‍රූ භාෂාවෙන් මේ ව්‍යවස්ථාවට කිව්ව නම තමයි ටෝරා. ටෝරා පංච පුස්තකය හීබ්‍රූ භාෂාවෙන් හැඳින්වුවේ ටෝරා කියලා. එතකොට මේ පංච පුස්තකය කියද්දිම දන්නවා අපි පොත් පහයි. පංච පුස්තකයේ පොත් පහයි. නේද? ඒතර මේ පොත් පහ ඔබ හොඳටම දන්නවා. උත්පත්ති පොත, නික්ම යාම පොත, ලිවි කතාව, ගණන් කතාව, ද්විතීය නීති සංග්‍රහය. ඉතින් ඕක තමයි පංච පුස්තකයේ පොත් පහ. එතකොට මේ පොත් පහ මෝසස්ගේ නීතිය, මෝසස්ගේ පොත් වශයෙන්ද හඳුන්වනවා ව්‍යවස්ථාව නීතිය විවිධ නම් වලින්. ඔබ දැන් 11-10 වසරට කතා කරද්දී ගොඩාක් දේවල් දන්නවා. නමුත් ඔබට එච්චර ගොඩක් මේ පොතේ නැහැ. නමුත් ඔබට විස්තරාත්මක පිළිතුරක් ලියද්දී ඔබ මේ සියලු කරුණු දැනගත යුතුයි. දැන්ටම ඔබ ප්‍රශ්නයක් දන්නවා. මොකද්ද? ඔබෙන් කෙටි ප්‍රශ්නයක් අහන්න. කොහොමද කෙටි ප්‍රශ්න 20ක් කියලා. ඒක කෙටි ප්‍රශ්නයක් හැටියට අහන්න පුළුවන් පංච පුස්තකයේ පොත් දෙකක් නම් කරන්න. දැන්ටම ඔබ දන්නනේ පළමු පොත් පහ. ටික ලේසි. නේද? දැන් මම දන්න. එතකොට මෙය හීබ්‍රු භාෂාවෙන් හැඳින්වෙන නම මොකක්ද? ටෝරා. හැබැයි ඒක ඔයාලගේ මේ අදාළ කෘතිය නැහැ. නමුත් ඔබ දැනගත යුතුයි. මොකද ඔබේ පෙළ පොත්වල තියෙන නිසා. දරුවන්ට උගන්න දරුවෝ දන්නවා. ඒ නිසා. හරි. ඊළඟට අපි යනවා. මෙහිම ඊශ්‍රායල් ජනතාව තුළ මේ පංච පුස්තකය මෝසස් තුමා රචනා කරලා තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඔවුන් තුළ මෝසස් තුමා රචනා කරලා තියෙනවා. මොකද ඔවුන්ගේ ගැලවුම් කරු මෝසස් ඇට ඔවුන් හිතාගන්නවා. මේ මම තිලෝනිට දුන්නනේ මගේ ආගම පොත. ඔයාගේ අතේ නේ ඇරි. ටීචර්ගේ මයින්ඩ් එක උංග ගලවාගෙන පොරොන්දු දේශේ කරා ගෙනිය මෝ ගෙනිච්ච වීරවරයා, වීර නායකයා ඉන්දේරා මෝසස් නිසා මෙහි අන්තර්ගතයේ මෝසස් තුමාට උන් පවරලා තිබුණා මෙහි කතෘත්වය. හැබැයි මේ මෝසස් තුමා රචනා කරලා නැහැයි කියලා කියන්නේ මොකද? මෝසස් තුමාගේ මරණය ගැන මෙහි සඳහන් වෙනවා. මෝසස් තුමාගේ මරණය ගැන මෙහි සඳහන් වෙනවා නම් කොහොමද මෝසස් තුමා මේ රචනා කරන්නේ? නේද? අපිට හිතා ගන්න පුළුවන්. ඒකම තවත් තියෙන ගැටලුවක් තමයි පංච පුස්තකය එක පුද්ගලයෙක්ම රචනා කරලා නැහැ. එකම පුද්ගලයෙක් රචනා කරලා නැහැ. එහෙනම් පංච පුස්තකය කවුද රචනා කරේ? ඔයගලන් ඉගෙන ගත්ත එක විභාගය කරද්දී ශුද්ධ උදේශය බෙදලා වෙන් කළ දෙන්නේ මෝසස් එක්ක. ඒගොල්ලන් පොරොන්දු දේශයට ගියාට මෝසස්ට යන්න හම් වෙන්නේ නැහැ. එතකොට එයාලා වරගෙන මෝසස්ටත් බෑ, ආරෝන්ටත් බෑ. එතකොට එතන ඉඳලා ඒගොල්ලන්ව දේශයට අරගෙන යන්නේ මෝසස් බලනවා විතරයි. ශුද්ධ උදේශයේ දිහා අරගෙන යන්නේ ජොෂුවා. ඔබ දන්නවනේ ජොෂුවා ගිරිනා මේ ඊශ්‍රායල් ජනතාව ගෝත්‍ර වශයෙන් පදිංචි කරවනවා.
එතකොට මේ අය එහි ගෝත්‍ර වශයෙන් පදිංචි වුණාට පස්සේ ඔවුන් මේ පංච පුස්තකය පිළිබඳව ඔවුන් විසින් ඔවුන් රැකගත්තු දහම ඔවුන්ගේ අත්දැකීම් ඒක දේව වාදය සහ සියලු අත්දැකීම් ඔවුන් එකිනෙක නෙමේ රචනා කරේ පුද්ගලයන් වශයෙන් ඒ කියන්නේ එක් එක් ජන කොටස් තුල පැවති මං කියවා එක එක ජන කොටස් එක එක ස්ථානවල පදිංචි කෙරෙව්වා ඔවුන් සතු මේ ජන කොටස් සතුව පැවතිච්ච සියලුම පාරම්පරික සම්ප්‍රදාය අනුග්‍රහයෙන් තමයි ලියවිලා තියෙනවා කියලා පසු කාලීන ලුතරානු ජර්මන් ජාතික ජේ වෙල්හවුසන් හා ක්වේන් නැමැති බයිබල් විශාරදීන් අනාවරණය කරගත්ත. එයාලා තමයි කිව්වේ මේක මෝසස් නැත්තම් එක පුද්ගලයෙගේ රචනයක් නෙවෙයි මෙහි විවිධ ජන කොටස් වල තියෙන පාරම්පරික සම්ප්‍රදායන් හා ඔවුන්ගේ අත්දැකීම් සම්ප්‍රදානුකූලව ලියවිලා තියෙන බව ප්‍රථම වතාවට ඔවුන් අනාවරණය කරා. ඉතින් මේ කරුණත් ඔබේ පොතේ නෑ. ඔබ දැනගත යුතු නිසායි මම මේවා දැනුවත් කළේ. එතෙක් හිතුවේ මෝසස් තුමා විසින් රචිත ග්‍රන්ථයක් ලෙස පංච පුස්තකය. එතකොට දැන් අපි බලමු පංච පුස්තකයේ ලියවිය ඇති ශෛලීන් මොනවද කියලා. එතකොට මේ එකේ පංච පුස්තකයේ ලියවිය ඇති ශෛලීන් දැස් අපි සාකච්ඡා කරන්නේ ඇයි දැන් මෝසස් ලියලා තියෙනවා නම් මෙහි එකම කතෘ කෙනෙක් නම් ඉන්නේ. එතකොට මේ එකම සිදුවීම නැවත නැවත වෙන්නේ කොහොමද? දැන් සුද්ධ බයිබලයේ පළමු මැවීමේ කතාව සහ දෙවෙනි මැවීමේ කතා දෙකක් තියෙනවා. මැවීමේ කතා දෙකක් තියෙන්න බැහැනේ. නේද? එතකොට ඔන්න දැන් මත් වෙනවා සැකයක්. එතකොට එහි ජල ගැල්මේ දින ගණන් සතුන් ගණන් පරස්පරයි. ඇයි එහෙම වුනේ? එතකොට මේ ඉතිහාසයේ ගොඩනැගීමත් සමගම එකම සිද්ධිය වෙනස් වශයෙන් දක්වන එක උදාහරණයක් නුමුහුම් කූප මංගල්‍යය. ඒකම එක කතාවකින් තව කතාවක් කොපි කරනවා. ආ උදාහරණයක් ඊසාගේ කතාව. ඒතර දැන් මේ දෙස බලනකොට අපිට පැහැදිලිව පේනවා මෙම පංච පුස්තකයේ ලියවිලා තියෙන ශෛලීන් දෙස විමර්ශනාත්මකව බලද්දී මෙය එක් පුද්ගලයෙකුට මෝසස්ට ආවේනික නැත්නම් මෝසස් විසින් රචිත ග්‍රන්ථයක් නොවන බව මෙහි යම් යම් පරස්පරයන් තියෙන බව මම කො මැවීමේ කතා දෙකක් තියෙනවා. සමහර වෙලාවට සීනයි කන්ද කියලා තියෙනවා. එම කන්දම හොරේබ් කියලා කියනවා. හොරේබ් කන්ද කියලා. නේද? මෝසස්ගේ මාමණ්ඩිය ජෙත්‍රෝ රඝුවෙල් හැටියට අය හඳුන්වනවා. දැන් මේ මොකද වෙන්නේ? මොකද්ද වෙන්නේ? එතන පරස්පරයන් තියෙනවා. ඒ නිසා තමයි ජේ වෙල්සන් නේද ජේ වෙල්හවුසන් ජේ වෙල්හවුසන් හා ක්වේන් නැමැති විශාරදීන් මෙය හොයාගත්ත සම්ප්‍රදායන් හතරකින් දියවිලා තියෙනවා. හොඳයි. අපි දැන් අධ්‍යයනය කරමු. දැන් මේ ආකාරයට ඔබට තවත් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට ලියන්න පුළුවන්. මෝසෙස් විසින් රචනා කර ඇතැයි සිතුවද නමුත් එය එසේ නොවන්නේ ඇයි? ඒතර කව මේ කොහොමද මේ ලියවි ඇති ශෛලීන් දෙස විමර්ශනාත්මක බලද්දී පැහැදිලි වෙච්ච කරුණු හතර හෝ දෙක ඔබ දැනගත යුතු වෙනවා. දැන් ඉගෙන ගන්න ගමන්ම විභාගයටත් සූදානම් වෙමු. එතකොට මේ පංච පුස්තකේ දැම්ම ඔබට පැහැදිලි කළා මෝසස්ගේ රචනයක් එක්කෙනෙක්ගේ රචනයක් නෙවෙයි නං ජන කොටාසවල තම අධ්‍යක්ෂීන් සම්ප්‍රදායන් ගොනුවක් තමයි මෙතන තියෙන්නේ කියලා. එතකොට මේ පංච පුස්තකයේ ලියවුණු සම්ප්‍රදායන් හතරක් තියෙනවා. පැරණිතිම සම්ප්‍රදාය තමයි යාවේ සම්ප්‍රදාය. යාවේ සම්ප්‍රදාය වුණාට ජේ සම්ප්‍රදාය ලෙස තමයි හඳුන්වන්නේ. අපි ඒ ගැන පස්සෙ කතා කරමු. මෙය ලියවි ඇත්තේ ක්‍රිස්තු පූර්ව ජේසුස් වහන්සේ එන්න අවුරුදු 950ක් 900ක් අතර කාලයකට පෙරයි. ඒ නිසා පැරණිම සම්ප්‍රදාය කියලා කියනවා. ඒකම අපි තව සම්ප්‍රදායක් හොයාගන්න මේ ජන කොටස අතරින්මයි මතුවෙන්නේ මේ සම්ප්‍රදායන වෙන කවුරුවත් නෙවෙයිනේ මේ ඉස්ලා ජනතාවගෙම ජන කොටස තුලින් මතුවෙන්නේ. ඒතර දෙවෙනි සම්ප්‍රදාය එලොහිම් සම්ප්‍රදාය. ඒ සඳහා අපි ඊ සම්ප්‍රති වශයෙන් හඳුන්වනවා එලොහිස්ත සම්ප්‍රදාය එලොහිම් සම්ප්‍රදාය.
ක්‍රිස්තු පූර්ව 750 722ක් අතර කාලය තුල තමයි මෙය ප්‍රිය වෙන්නේ. එතකොට ඔබ දන්නවා උතුරු රාජ්‍ය දකුණු රාජ්‍ය කියලා ඔබ ඉගෙන ගත්ත පළවෙනි දැන් මේගොල්ලන් අසිරියාවට උතුරු රාජ්‍ය විප්‍රවාසවත වෙලා තමයි මෙය මෙම සම්ප්‍රදාය බිහි වෙන්නේ. Excuse me teacher. කියන්නේ teacher මේ PDF එක මේ මොකද්ද group එකට දානවද? මොකද connection අවුල් ගිහලා ඒක අනිවාර්යයෙන්ම දෙන්න. ඔකලන් ඕක screenshot කරන්න අවශ්‍ය නැහැ නේ. අපි දානවා පුතේ. හෙට දානවා මේ group එකට. හරිද පුතේ? Thank you teacher. ඔව් මොකද දැන් මම ශ්‍රී කාර්ය බහුලයි හරි ගොඩක් මම කැලණි අධ්‍යාපන කලාවට වැඩ කරන්නේ. ඉතින් මට අද බැරුණා එක PDF එකකින් කරගන්න. නමුත් මම මේක අනිවාර්යයෙන්ම හෙට ඔබට ලැබෙන්න යනවා සලස්සන group එකට. හොඳයි. ඊළඟට අපි තාම තුන්වෙනි සම්ප්‍රදාය නේ ද්විතීය නීති සම්ප්‍රදාය. ද්විතීය නීති සම්ප්‍රදාය ලියවෙන්නේ ක්‍රිස්තු පූර්ව 700 621 අතර කාලේ. වාචික සම්ප්‍රදාය සහ ලිඛිත සම්ප්‍රදාය. ඊළඟට අවසාන සම්ප්‍රදාය පූජක සම්ප්‍රදාය ක්‍රිස්තු පූර්ව 500 400 අතර කාලේ තමයි මේ සම්ප්‍රදාය වාචිකව හා ලේඛනගත වෙන්නේ. එතකොට රශිනි කියන්න බලන්න රශිනි ප්‍රශ්නයක් තියෙනවා නේද රශිනි ටීචර් ඉස්සෙල්ලා කීපුවා චුට්ටක් හරියට ඇහුන්නේ නැහැ කැඩි කැඩි ඇහුනේ මේ ස්ලයිඩ් එකද පුතේ නැත්නම් ඉස්සෙල්ලා ස්ලයිඩ් එකද ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ ඉදලා තමයි ටීචර් පොඩ්ඩක් ඇහුන්නේ නැහැ එහෙනම් අපි පොඩ්ඩක් එහෙනම් කෙටියෙන් මම මතක් කරලා දෙන්නම්කො ආයෙ පොඩ්ඩක් අපි කතා කරේ පුතේ මේ පංච පුස්තකය හොඳින් අධීක්ෂණය කරද්දී නැත්නම් ඔබ පරිශීලනය කරද්දී මෝසස් විසින් රචිත කියලා කිව්වට මං අර කිව්වා ඔයගලන්ට ජර්මන් ජාතික වෙල්හවුසෙන් හොයාගත්තා මෙය එක්කෙනෙක් විසින් රචිත ග්‍රන්ථයක් නෙවෙයි විවිධ සම්ප්‍රදායන්ගෙන් ලියවුණු පංච පුස්තකයේ සම්ප්‍රදායන් හතරකින් ලියවි ඇති බව එය සනාථ කරන සිදුවීම් නැත්නම් ඒ කරුණු තමයි මම මේ ඔබට පැහැදිලි කළේ ශුද්ධ බයිබලයේ මැවීමේ කතා දෙකක් තියෙනවා ඔයගලන් දන්නවනේ පුතේ නේද එක වසරේ ඉඳලා මැවීම ගැන අපි උගන්වනවා ආය 13 වසර දක්වාම තියෙනවා හරිද මැවීම එතකොට ඔබ දන්නවා මැවීමේ කතා දෙකක් තියෙනවා පළමු මැවීමේ කතා පහ දෙවෙනි කතා ඒතර මැවීමේ කතා දෙකක් තියෙන්න බෑනේ නේද ජල ගැල්ම පිළිබඳ විවිධ කරුණු තියෙනවා දිනවකවානු සතුන් පිළිබඳව අන්න ඒකයි මම කිව්වේ මේ සිදුවීම් වල තියෙන පරස්පරයන් පිළිබඳව හොඳින් අධ්‍යයනය කරද්දී පැහැදිලි වෙනවා මේ පංච පුස්තකයේ ලියවි ඇති ශෛලියෙන් තුලින් ගෙනහැර දක්වන්නේ මේ එක පුද්ගලයෙකුට එක කණ්ඩායමකට අයත් නොවන බව මෙය සම්ප්‍රදායන් හතරකින් ලියවි ඇති බව. ඒක තමයි අපි දැන් කතා කරගෙන ඉන්නේ මේ සම්ප්‍රදායන් හතර කියන්නේ මොකක්ද කියලා. මම කො මේ ඊශ්‍රායෙල් ජනතාව පොරොන්දු දේශයේ කරා ඇවිදින් මෝසස් ආරොන්ට යන්න බැරි වුණාට ජොෂුවා මොයේ අයව ගෝත්‍ර පදිංචි කරන සුද්ධ උදේශේ පදිංචි වුණාට පස්සේ තමයි මේ ජන කොට්ටාස වලින් මේ සම්ප්‍රදායන් ඉදිරිපත් වෙන්නේ. ඔවුන්ගේ අත්දැකීම් ඒක දේව වාදයේ අත්දැකීම් සංස්කෘතිය සහ සියල්ල මේට අන්තර්ගත වෙනවා. සියල්ල වාචිකව තමයි ඔවුන් රඳවාගෙන තිබුණේ. ලේඛන කලාවක් පසුවයි එන්නේ. අපි ඒව පස්සේ කතා කරමු. ඒතර පළවෙනි සම්ප්‍රදාය යාවේ සම්ප්‍රදාය එක තමයි පැරණිම සම්ප්‍රදාය ක්‍රිස්තු පූර්ව 950ත් 900ත් අතර ඊළඟට ආයෙ මතක් කරන එලොහිම් සම්ප්‍රදාය ක්‍රිස්තු පූර්ව 750ත් 722ත් අතර ද්විතීය නීති සම්ප්‍රදාය 400ත් 621ත් අතර ඊළඟට පූජක සම්ප්‍රදාය 500ත් 400ත් මේ ආකාරයටයි ලියවෙන්නේ හොඳයි දැන් පැහැදිලි නේද එතකොට හොඳයි දරුවනේ දැන් ඔබේ ඒ ආකාරයට ඇහුවට පස්සේ දැන් අපි කතා කරන්නේ යාවි සම්ප්‍රදාය කියන්නේ මොකක්ද මේ තමයි විද්‍යාලන් කිරිය යාවි සම්ප්‍රදාය කියන්නේ ආයතන කියන්නේ ඒක නේද
प्रश्न पास्यूल प्रश्न बाधाऊनाव संप्रदाय अमार मंकुला इत वे चुट्टा गैंबूरी गुरुवरेटी चुट्टा गैंबूरी निसाट पोडा गैंबूरी इतरम अमार ने इतर मैं इसलिए यावे संप्रदाय पेरणीम संप्रदाय ए आय मे अलिया क्रिस्तपूर्व नमसी पना नमसी अतर मिगुल यावे संप्रदाय दिव्यान वहां से यावे की नम तम उन्भाविता कर जर्मन जाति जर्मन भाषा वै වෙනුවට ජේ යොදනවා අපි දකිනවා අපේ සමහර අවස්ථාවලදී ජේසුස් වහන්සේ යේසුස් වහන්සේ ජේ වයි මේක අපි දකිනවා ඒ වගේ එදා වයි වෙනුවට ජේ තමයි භාවිතා කරේ ජර්මන් භාෂාවේ සහ හෙබ්‍රව් භාෂාවේ ජේ වයි අතර වෙනසක් නැහැ දෙකම එකයි ඒගොල්ලන් ජේ සහ වයි ශබ්ද කරා එකාකාරයට ඒ නිසා යාවේ සම්ප්‍රදාය හඳුන්වනවා ජේ සම්ප්‍රදාය කියලා अंतर्गत सुविशेष लक्षणेष लक्षण उबेंगे संप्रदाय अणु सुविशेष लक्षण देखा खतरा क्लियांट वेडियब मे कियम उब शुद्ध बाइबले पांच पुस्तक मे कर्ण हों मेक यावे संप्रदाय मेके लोहिम संप्रदाय मेक द्वितीय मेक पूजक संप्रदाय गैंबूरी शुद्ध बैबल संप्रदाय वाक्य इतकोट मीति सुविशेष लक्षण पेरणिम आगमिक नीति मे संकलन पेरणिम आगमिक नीति मे संकलन इट पास मेवी मे कथा वाल देवनी मेवी मे कथा ඔබ දකින්නවා මේක යාවේ සම්ප්‍රදායට අයිති. එහෙනම් ඇයි පළවෙනි කතාව නොඋනේ? මේක පැරණිම කතාවනේ. පැරණිම කතාව ඇයි පළමු කතාව නොවී දෙවෙනි කතාව උනේ? සාමාන්‍යයෙන් මේකනේ පළමු කතාව වෙන්න ඕනේ. ඇයි එහෙම උනේ? මේකයි උනේ මම ඔබෙන් අහන්න ඉච්චොත් තව වෙලා යන නිසා මම උත්තරේ දෙන්නම්. එතකොට පූජකවරුන් අවසාන වශයෙන් ලියලා සංස්කරණය කරද්දී පූජක සම්ප්‍රදාය තුල ඒගොල්ලන්ගේ මැවීමේ කතාව ඉදිරියට දැම්මා. යාවේ සම්ප්‍රදාය විසින් රචිත මැවීමේ පැරණි කතාව දෙවෙනි කතාව වශයෙන් ඉදිරිපත් කරා. එතකොට දෙවන මැවීමේ කතාව කියවම මතක් වෙනවා ලියලා තියෙන්නේ යාවේ සම්ප්‍රදාය. ඒතරම මේ වගේ විතරක් නෙවෙයි උත්පත්ති පොතේ හරි අඩකට වඩා ලියලා තියෙන්නේ යාවේ සම්ප්‍රදාය. ඒතර අති පුරාණ ඉතිහාසයේ පිනොද සවිස්තර වාර්තාවක් තියෙනවා. විශේෂයෙන් ජෙරුසලම් නගරයේ ඒගොල්ලන්ට ප්‍රධාන මේ සම්ප්‍රදාය ගොඩ නැගින්නේ දකුණේ ජුදයේ ජෙරුසලම් පහලයි. ඒතොර මේ දකුණෙන් ගොඩ නැගෙන්නේ ජෙරුසලම් ඔබ දන්නවා. ඔබ සුදුදේශයේ ඔබ ඉගෙන ගත්ත එක වසරේදී නම් කරන්නත් දන්නවා. එතකොට ජෙරුසලමෙන් තමයි මේ දකුණෙන් තමයි මේ සම්ප්‍රදාය ගොඩ නැගෙන්නේ. එතකොට ජුදා හා සිමියොන් කියන ගෝත්‍ර පිළිබඳව තමයි විශේෂයෙන් මෙහි සඳහන් වෙන්නේ. මොකද ඔබ දන්නවා මේ ඊශ්‍රායලයේ දෙකඩ වෙනවා මේ ඉස්ලාම අපි දන්නවා සාවුල් රජ දාවිත් රජ තමයි මුළු ඊශ්‍රායලයේම පාලක රජු වෙන්නේ පසුව ඔහුගේ පුත් සලමොන් රජු මුළු දේශේම පාලනය කරනවා නමුත් පසු කාලීනව ඔහුගේ පුත් රෙහිබුවාම්ට පාලනය කරන්න වෙන්නේ දකුණු රාජ්‍ය එහි සිමියොන් සහ ජුදා ගෝත්‍ර දෙක ඉතුරු වෙනවා උඩ උතුරට ගෝත්‍ර 10ක් උතුරු පාලනයට යටත් වෙනවා අය ජෙරොබෝවාම් රජ පාලනය කරනවා මේවා පිළිබඳව බිගෙනගෙන තියෙන්නේ මම මේ පත්තා කරා විතරයි. ඒතර දකුණු රාජ්‍ය හිටපු ගෝත්‍ර දෙක සුවිශේෂී
ඒකම ලිවි කතාවේ යාවේ සම්ප්‍රදායක් නැහැ. යාවේ සම්ප්‍රදාය ලිවි කතාවේ අඩංගු වෙන්නේ නැහැ. ද්විතීයි නීති සංග්‍රහය තියෙනවා බොහොම සුළු වශයෙන් යාවේ සම්ප්‍රදාය. ඒකම සාහිත්‍යමේ සංස්කෘතික කටයුතු සියල්ලක්ම ජෙරුසලමි දාවිත් රජ වාසල තුල සිදු වූ බවට සාක්ෂි දරන ජෙරුසලමේ සහ දාවිත් රජ වාසලේ දාවිත් රජ වාසලක් ඉන්න දකුණේ එහි සිදු වූ බවට මේ යාවේ සම්ප්‍රදායේ පැහැදිලි වෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු මේ යාවේ සම්ප්‍රදායේ භාෂාමය හා සාහිත්‍යමය ලක්ෂණ මොනවද කියලා. භාෂාමය සාහිත්‍යය අපි දන්නවා මාටින් වික්‍රමසිංහගේ කෘතියක් ගත්තම අපිට හරිය පැහැදිලි මේ කෘතියන් තුන තුළ ඔහුගේ අදහස් ඉදිරිපත් කරන ආකාරය. ඒත් අපි දන්නවා මේ මාටින් වික්‍රමසිංහ ලියලා තියෙන්නේ. ඒ වගේ මේ යාවේ සම්ප්‍රදාය අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් පංච පුස්තකයේ හොඳින් අධ්‍යයනය කරද්දී ඉතාම සරලයි පැහැදිලි හැබැයි විවිධත්වයකින් යුක්තයි. ඒ වර්ගන්තියක් ගානේ හොඳින් කියවම පේන හරි සරලයි පැහැදිලි ඉදිරිපත් කරන්නේ. ඒකම කතා වස්තුව ජීවමානයි ස්වභාවික කතන්දර කීමට ගලන් හරිය දක්ෂයි. යාවේ සම්ප්‍රදාය ස්වභාවික කතන්දර aran තියෙනවා. ඒකම ස්වභාවික මෙන්ම නාට්‍යමය ලක්ෂණක් පෙන්වන්න කරනවා. ස්වභාවික සිදීනුත් තියෙනවා නාට්‍යමය ලක්ෂණත් තියෙනවා. ඒකම කතුවරු ජනප්‍රිය අදහස් උදහස් වලට ගොඩාක් ගම් කරලා තියෙනවා. හරි එවකට පැවති ජනප්‍රිය අදහස් ඒකම කතන්දර වල නිරූපිත චරිත වලට විශේෂ ලක්ෂණ ආරූඪ කරලා තියෙනවා. ආරූඪ කරලා තියෙනවා. ඒකම ප්‍රාස්‍ය ජනක සිද්ධීන් නිපුණතාවයකින් යුක්තව ඉදිරිපත් කරන නිපුණත්වයකින් තමයි ඉදිරිපත් කරන්නේ. පාඨක කුතුහලය අවුස්සන ඒකම මෙසපොතේමියාවේ ඊජිප්තුවේ පැරණි සාහිත්‍ය කතා උපුටාගෙන තියෙනවා මේ තමුන්ගේ පණිවිඩය දෙන්න. ඒකම ඒදන් උයන ලෝකයේ මැවීම නෝ වගේ කතාව එහෙම එදා පැවති ගිල්ගමිෂ් වැනි කෘතීන් වෙතින් අරගෙන තියෙන බව පැහැදිලි වෙනවා එදා යාවේ සම්ප්‍රදායට අනුව. එතකොට ඔවුන් තේමාව හා ඉදිරිපත් කරන ධර්මය මොකද්ද කියලා අපි බලමු. යාවේ සම්ප්‍රදාය තුල තේමා සහ ඉදිරිපත් කරන්නේ මොන වගේ ධර්මයක්? පළවෙනි දේ තමයි විශ්වාසයට ඔවුන් මූලික තැනක් දෙනවා. විශ්වාසය යාවේ සම්ප්‍රදාය තුළ විශ්වාසයට මූලික තැනක් තියෙනවා. ඒකම කතුවරුන්ට ස්වභාව ධර්මය හා මිනිස්සුත් ඉතිහාසය තුළ දෙවිඳුන් හමු වෙන. කතුවරුන්ට ස්වභාව ධර්මයයි මිනිස් ඉතිහාසය තුළ ඒගොල්ලන්ට අවතිස්සෙම දෙවියන් වහන්සේ මුණ ගැහෙනවා. ඒකම දෙවියන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මානව රූපාකාරයෙන් මනුස්ස ස්වරූපේ සුපිරි මිනිසෙක් ලෙස දෙවියන් වහන්සේ ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. මොකද ඒගොල්ලන් හරි ක්ලෝස් දෙවියන් වහන්සේ ක්ලෝස් කියන්නේ හරි සමීපයි දකුණු රාජ්‍යයයි. එතකොට ඒගොල්ලන් මේ රජවරුන්ගේ ඒක දේවවාදී සංකල්ප තුළ ඒ රජවරුන්ට දෙවිඳුන් එක්කූ ආකාරයට ඒගොල්ලන් ලියන්නේ මේ ආකාරයට. ඒකම දෙවි හොඳයි දෙවිඳුන්ට දෙවිඳුන්ගෙන් ඈත් වුවත් පාපයට නැඹුරුවත් දෙවිඳුන් කවදාවත් මිනිසුන්ව අත්හරින්නේ නෑ කියලා යාවේ සම්ප්‍රදාය ඉදිරිපත් කරනවා. ඒකම පාපය කියන්නේ මොකක්ද? පාපය කියන්නේ දෙවියන් සතු දේ දෙවියන් වහන්සේ සතු දේ මිනිසා සතු කර ගැනීමක් කියලා මෙම සම්ප්‍රදායෙන් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. පාපය කියන්නේ මිනිසා දෙවියන් වහන්සේ සතු දේ උදුරා ගන්නවා කියන එක. ඒකම සදාචාරයේ ආධිපත්‍ය හිමි කරගන්නවා. ඒ මොකද්ද? ආදම් සහ ඒව තහනම් කළ දේ කරන්න යාමෙන් සදාචාරයේ ආධිපත්‍යයත් ඔවුන් සතු කරගන්නවා. ඒකම ජීවිතයේ ආධිපත්‍යයත් ඔවුන් හිමි කරගන්නවා. මොකද ඔවුන්ගේ දරුව දෙදෙනා කායින් ආබේල් මොකද්ද කරන්නේ? කායින් ආබේල්ව මරණ නේද? දැන් එතනදී මේ කතුවරයා ඉදිරිපත් කරන උත්පත්ති තුනේ ජීවිතයේ ආධිපත්‍යයත් හිමි කරගන්න යනවා මිනිස්සු. එතකොට දෙවියන් වහන්සේ ගැලවුම් කරුවෙක් වෙවන්න පොරොන්දු වෙනවා. අර එකයි මං කිව්වේ කොච්චර මිනිස්සු පව් කරත් දෙවියන් වහන්සේගේ ආදරය අසීමිත ආදරය ලුහු බඳින ප්‍රේමය අපි ඔතනදී දකින්න. හොඳයි අපි බලමු දැන් එලොහිම් සම්ප්‍රදාය. මට හරි කනගාටුයි මං ආසයි ප්‍රශ්න කරගෙන යන්න. නමුත් ඔබ විහිං කරන දේවල් නිසා මට ඒක අතාරින්න සිද්ධ වුණා. මොකද බහුතරයක් ඉගෙන ගන්න කැමැත්තෙන් මේ රැ අවදි වෙලා ඉන්නවා. ඉතින් දැන් ඔබට තේරෙනවා මේක අමාරුත් නැහැ. හරියට ඉගෙනගෙන මේ ආකාරයට මේ කරුණු මම දුන්නාට පස්සේ පාඩම් කරලා ගියොත්
अहने लखनु देखे हो हतरे हो लखनु पहे हरी लखनु दहाय प्रश्न पुलवान जे संप्रदाय पांच पुस्तक जे संप्रदाय बहुम सरल दलो एलोहिम एलोहिम जे संप्रदाय बहुम दिव्यान वहां से समीपाय कथा करना दिव्यान वहां से कुंभाल कारुवे दिव्यान वहां से शाल्य वायु देवरे मिया कार्य हितुवट पासे एलोहिम संप्रदाय दिव्यान वहां से विद्रिपात कराने को मद इतना दिया वे ले सहान दुनना मितन दे दिव्यान वहां से वहां दुन बाने एलोहिम किये ना नाम एकाई ई किये ना वचने ये दे एलोहिम किये नाम दिव्यान वहां से वहां दुनना यही दे दिव्यान वहां से एलोहिम किये ला हां दुन बाती विशेष मे संप्रदाय गुण मे कोमद पासुताले मुकद क्रिस्त पूर्व 722 दी ओन्व असिरियावट विप्रवास गत वेनकुट එහි දී ලෙවීවරුන් තමුන්ගේ පාරම්පරික ඒ සියලු සම්ප්‍රදාය රැගෙන එනවා දකුණට. එතකොට අසිරියාවේ අසිරියාව සමාරිය ආක්‍රමණය කරාට පස්සේ නැත්නම් ආක්‍රමණය කරන්නට පෙර ජෙරොබෝම් රජු උතුරු රාජ්‍ය රජ කරන කාලේ මං කියවා ජෙරොබෝම් උතුරු රෙහෙබෝම් දකුණු රෙහෙබෝම් කියන්නේ සලමොන් රජතුමාගේ පුතා. එතකොට ජෙරොබෝම් උතුරු රාජ්‍ය කරන කාලයේදී තමයි මෙය ලියවෙන්නේ. ඒකම ආබ්‍රහම්ගේ කතාවේ සිට මෝසස්ගේ මරණය තෙක් මේ කොටසට ඇතුළු වෙනවා. ආබ්‍රහම් කතාව විතරක් තියෙන්නේ. ඒකම බෙතෙල් ෂෙකෙම් යන උතුරේ තියෙන පැරණි සිද්ධාස්ථානවල ජාකොබ්ටත් ජෝසෆ්ටත් විශේෂ ස්ථානයක් තිබෙනවා. මොකද ජාකොබ් මේ බෙතෙල් කියන ස්ථානය ඔබ දන්නවා. ඔබ දරුවන්ටත් කතා කරද්දී ඌ දක්න දර්ශනේ එතකොටම ජෝසෆ්ටත් ඒ වගේ විශේෂ ස්ථානයක් උතුරු රාජ්‍යයේ හිමි වෙනවා. එතකොට මෙම සම්ප්‍රදාය උත්පත්ති පොතේ හා නික්ම යාම ග්‍රන්ථවල වැඩි වශයෙන් දකින්නට තියෙනවා. එලෝහිම් සම්ප්‍රදාය උත්පත්ති නික්ම යාම පොතේ වැඩියෙන් දක්නට ලැබෙන. ඒක තමයි මේ එලෝහිම් සම්ප්‍රදායේ අඩංගු සුවිශේෂ ලක්ෂණ ටික. ඒකම අපි බලනවා. දැන් මෙහි තියෙන භාෂාමය සාහිත්‍යමය ලක්ෂණ දැන් එකිනෙකට වෙන වෙනම අවබෝධ කරගත්තාම එච්චරම අමාරු නෑ ඔබට ලියාගන්න. ඔයගොල්ලෝ පාස් පේපර්ස් ටිකක් බැලුවොත් පැහැදිලිවි. දැන් ගිය සැරේ අහුවා නම් එලොහිම් සම්ප්‍රදාය ඊළඟ සැරේ අහන්න ඇති. යාවි ඊළඟට ද්වේතිය ඊළඟට පූජක ඔය හතර නේන්නේ. ඉතින් ඕක චුට්ටක් හොඳින් බලාගෙන කටු සටහනක් දාගෙන පාඩම් කරගත්තම පොඩ්ඩක්වත් අමාරු නෑ. ඒකම දැන් මෙහි තියෙන සාහිත්‍යමය ලක්ෂණ තමයි පූජක සම්ප්‍රදායට වඩා කලාත්මකයි සරලයි ඍජුයි ඒකම විස්තරාත්මක ශෛලියක් තියෙනවා. ඇයි කියන්නේ දැන් එලොහිම් සම්ප්‍රදායයි පූජක එලොහිම් සම්ප්‍රදායයි පූජක සම්ප්‍රදායයි අතර සම්බන්ධයක් තියෙනවා. මොකද දෙකේම දෙවියන් වහන්සේ එලොහිම් කියලා තමයි හඳුන්වන්නේ. ඒතර සරලයි ඍජුයි හැබැයි විස්තරාත්මක ශෛලියක් නැහැ. මේ විස්තරාත්මක ශෛලියක් නෑ. ඍජුව තමයි ඉදිරිපත් කරන්නේ. ඒතර උසස් අර සරල නැහැ. භාෂාව සරල නැහැ. උසස් හීබ්‍රූ භාෂාව භාවිත කරලා තියෙනවා. අතන සරල භාෂාව. යාවේ සම්ප්‍රදාය. මේ උසස් හීබ්‍රූ භාෂාව. ඒකම ඉතිහාසයේ ක්‍රමානුකූලව උසස් ලෙස තර්කානුකූලව තමයි මේගොල්ලන් ඉදිරිපත් කරන්නේ. ඒකම මෝසස්තුමාගේ ප්‍රාතිහාර්යන් අතිශෝක්තියෙන් වර්ණනා කරනවා. අද මොසස්තුමා කරු ප්‍රාතිහාර්ය රතු මුද තරණය කළ අරගෙන ගිය පර්වත වලින් ජලයේ මහාහාර දැන් මේවා අතිශෝක්තියෙන් තමයි මේගොල්ලන් වර්ණනා කරන්නේ. ତେଣୁ මේවා අපි කියෝගෙන දන්නවා මේක එලොහිම් සම්ප්‍රදාය තමයි අදාළ වෙන්නේ. ඒකම අදහස් කල්පනාකාරී ඉදිරිපත් කරලා තියෙනවා. ඊසාගේ යාගේ තමයි උසස්ම සාහිත්‍යයන්ගේ ලෙස උන් ඉදිරිපත් කරලා තියෙන එක තමයි විශේෂ. බලමු තෝට මේ ඊ සම්ප්‍රදායේ තේමාව හා ඉදිරිපත් කරන ධර්මයේ මොකක්ද කියලා. ඒතර මේගොල්ලගේ මානව රූප විලාශයක් නෑ. මොකද එලොහිම් සම්ප්‍රදාය දෙවියන් වහන්සේ අති උත්කෘෂ්ටව. හරි ක්ලෝස් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙමෙයි. ළඟින් ඉන්න ඇවිදින කතා කරන එහෙම කෙනෙක් නෙමෙයි. හරි උසස්. ඇයි? දකුණේ අය ඒක දේවවාදී රජවරුන්ගෙන් තිබිච්ච ඒක දේවවාදී ග්‍රහණය කරගෙන තිබුණේ ගෝත්‍ර. නමුත් උතුරේ විවිධ බාල් වන්දනාවන් තිබුණා. විවිධ ආකාර වන්දනාවන් තිබුණා දෙවිවරු. ඒ නිසා ඒගොල්ලන් උත්සාහ කරා මේ කතුවරු මේ දෙවියන් වහන්සේ උත්කෘෂ්ටයි. ඔබ මේ දකින්න මිනිස්සු අතින් හදපු රූප නෙවෙයි.
මිනිස් රූප වලට සමාන කරන්න බෑ දෙවියන් වහන්සේ. ඒ නිසා දෙවියන් වහන්සේ මිනිස් අත්දැකීම් වලින් ගොඩාක් දුරස්තයි. මිනිසා සමග සමීප සම්බන්ධතාවයක් පවත්වන්නේ උත්කෘෂ්ටයි. ඒ තරම් උත්කෘෂ්ටයි. උත්කෘෂ්ට නිසා උන්වහන්සේ කොහොමද අනාවරණය වෙන්නේ? ස්වප්න මාදි. දේව දූතයන් මාදි. උත්පත්ති පොතේ තියෙනවා ඔබට මේ මන් දීලා තියෙනවා. ඔබට බලන්න පුළුවන් ස්වප්න මාගින් දේව දූතයන් මාගින් තමයි කතා කරන්නේ. දෙවියන් වහන්සේ උත්තර රාජ්‍ය අන්දේවරුන්ට වඩා උසස් මං කිය ගොඩාක් දෙවරු උත්තර රාජ්‍ය හිටියා. මොකද එහි පාලනය කරේ ජෙරොබොවාම් පළමු දෙවිනුත් ජෙරොබොවාම් මේගොල්ලන් රජවරුන්ගේ නාමනේ ඒක දේවවාදයක් වුණ තිබුණේ නේ. ඒතකොට ඒ ජනතාවත් ඒ ආකාරයටමයි ගියේ. ඒතකොට බාල දෙවරුන්ට වැඩිය උසස් ලෙස තමයි දෙවියන් වහන්සේව ඒගොල්ලන් ඉදිරිපත් කරන්නේ. ඒකම රජතුමා දාවිත් පරපුරෙන් වෙන්නේ නැති නිසා තමයි මේ වගේ ඒක දේව වන්දනාවක් සිදු වුණේ නැත්තේ. ඒක දේවවාදී නියමුවන් ලෙස කටයුතු කළේ ඒගොල්ලන්ට දිවැසිවරු උතුරේ හිටපු දිවැසිවරුන් ඒක දේවවාදී ගැන උතුරේ ජනතාව දැනුවත් කරා. ඒකම දිවැසිවර සාහිත්‍ය වැඩි වශයෙන් එකට බලපෑවේ ඇයි දිවැසිවරුන් තමයි මේ ඒක දේවවාදී ගැන ඉගැන්නේ රජවරුන්ගෙන් නෙමෙයි ආ. එතකොට එය බලපෑවේ ඒකම සීනයි මං කව හොරෙන් කියන නම තමයි සීනයි කන්ද සඳහා යුතුය යුදවන්නේ එලොහිම් සම්ප්‍රදායේ ගිවිසුම සීනයි ගිවිසුම ගොඩාක් අවධාරණය කරනවා. ඒතකොට දිවැසිවර සම්ප්‍රදායෙන් තුලින් තමයි මේ සෑම දෙයක්ම ඉදිරිපත් කරන්නේ. ඒතකොට දෙවියන් වහන්සේ ගිවිසුමේ සාක්ෂිකරුවෙක් නෙවෙයි කොටස්කරුවෙක් කියලා හඳුන්වනවා. දෙවියන් වහන්සේ කියන්නේ ගිවිසුමේ සාක්ෂිකරුවෙක් නෙමෙයි දෙවියන් වහන්සේ කොටස්කරුවෙක් ලෙස හඳුන්වලා දෙනවා. දෙවිඳුන් හා ජනතාව ඇති අතර සම්බන්ධතාවය හැමතිස්සෙම ගිවිසුමේ සේවාවක් ලෙස තමයි ඉදිරිපත් කරන්නේ මේ එලොහිම් සම්ප්‍රදායය. ඒකම මෝසෙස්ට විතරක් දෙවියන් වහන්සේ මූණට මූණලා කතා කළා කියලා සඳහන් කරන්න උත්සාහයක දෙනවා. ඒතර ගිවිසුම් ධර්මයේ තුල අවංකව පක්ෂපාතීව හිටියොත් තමයි ඔවුන්ට ගැළවීම පාපයේ පිළිබඳ අඩංගු විශේෂයෙන් ගැළවීම හිමි වෙන බවත් පෙන්නනවා. පාපයේ පිළිබඳව මෙහි කතා කරනවා. මෙහිදී රජතුමාව නෙවේ මෝසස් තුමාගේ දිවැසිව කාර්යය තමයි මේදී ඉස්මතු වෙන. මොකද මෝසස් තුමා දිවැසිවරෙක් හැටම වුන් පිළිගත්තා. ඒතර මෝසස් දිවැසිවරෙක් ලෙස පිළිගත්දී ඒ දිවැසි සේවය තමයි ඉස්මතු කරලා ගන්න. හොඳයි. අපි ඒ කතා කරේ ඊ සම්ප්‍රදාය ගැන. දැන් අපි ද්විතීයි නීති සම්ප්‍රදාය ගැන කතා කරන්නට යන්න. මොකද්ද මේ ද්විතීයි නීති සම්ප්‍රදාය? එතකොට ද්විතීයි නීති සම්ප්‍රදාය මම ඉස්සෙල්ල කාලවක වන් ඔක්කොම කියලා දුන්නා. මේ ද්විතීයි නීති සංග්‍රහයට පමණක් සීමා වෙලා තියෙනවා ඒක. ඒතර උතුරු රාජ්‍ය වැටීමෙන් පස්සේ ලෙවිවරුන් ගෙන ආපු මේ ආගමික සිරිත් විරිත් තමයි මෙහි අඩංගු වෙන්නේ. ඒතර ජොෂියාගේ කාලේ ජොෂියා රජුගේ කාලේ තමයි මේ මෙම සම්ප්‍රදාය ගොඩනැගිලා තියෙන්නේ. ඒක මෙම සම්ප්‍රදායට අනුව ඉතිහාසය කියලා කියන්නේ දෙවියන් වහන්සේ ජනතාවට දැක්වු ආදරයේ ප්‍රතිරූපය. ඒක තමයි ඒගොල්ලන්ගේ ඉතිහාසය. දෙවියන් වහන්සේ කොයි තරම් ජනතාවට ආදරයක් දැක්වද ඒක තමයි ඒගොල්ලන්ගේ ඉතිහාසය. සීනයි සිද්ධිය හා දෙවන වාසගේ නීතිමය නීතිය දියම් පිළිබඳ සිද්ධිය හරියට ඉස්මතු කර දක්වනවා ද්විතීයි නීති සම්ප්‍රදාය තුළ. සීනයි ගිවිසුම නීතිය දීම පිළිබඳවත් ඒ සිද්ධිය නිතරම ඉස්මතු කරලා ගන්නවා. ඒකම කතුවරු නිර්නාමිකයි. බහුතර මතයක් උනේ ෂෙකෙම් හි නීතිය පිළිබඳව පූජක විශාරදීන් මේක ලියලා තියෙනවා කිය. පූජක විශාරදී. මේ ඉතා කෙටි කාල පරිච්ඡේදයකින් පිළිබඳව තමයි ඇතුළත් වෙන්නේ. මෙහි ශ්‍රේෂ්ඨතම පුද්ගලයා මෝසස්. මෝසස්. ඒතර මෝසස් තුමාගේ දේශනා තුනක් අරගෙන ඒ රාමුවකින් තමයි මේ ද්විතීයි සම්ප්‍රදාය ගොඩනගලා තියෙන්නේ. ඒතර බලමු මෙහි තියෙන සාහිත්‍යමය ලක්ෂණ මොනවද කියලා. මෙහි තියෙන සාහිත්‍යමය ලක්ෂණ තමයි මෙම සම්ප්‍රදාය විශේෂම ලක්ෂණයක් වන්නේ. මෙහි තියෙන අනුශාසනාත්මකවයි ඉදිරිපත් කරන්නේ. අනුශාසනා දෙන හැමතිස්සෙම අවවාද කරන ඊශ්‍රායල් වරුන්ට කෙලින්ම ආමන්ත්‍රණය කරන අවවාද මාලා දෙකක් මෙහි අඩංගු වෙනවා. එකම ශෙකෙම් හි පැවතුණු වත්පිළිවෙත් අලුත් වැඩියා කිරීමේ මෙහෙයක් තුළින් මෙම සම්ප්‍රදාය බිහි වෙනවා. ශෙකෙම් හි පැවැත්විච්ච වත්පිළිවෙත් සියල්ලම අලුත් වෙන බවක් මෙහිදී මෙම සම්ප්‍රදාය ගොඩනගන අතර ගිවිසුම හා බැඳී දෙවියන් වහන්සේට පක්ෂපාතී වීමට තමයි හැමතිස්සෙම ආරාධනා කරන්නේ. මොකද දෙවියන් වහන්සේට පක්ෂපාතී වුණොත් ඔවුන්ට ගැළවීම හිමි වෙන බව වරප්‍රසාද හිමි වෙන බව මෙහි අන්තර්ගත වේ. ඒකම මේ තේමා හා ඉදිරිපත් කරන ධර්මය තමයි ගිවිසුමට පක්ෂපාතී වීමට නම්
අනිවාර්යෙන්ම නීතිය පිළිපැදිය යුතු බව. ඔබ දන්නවනේ නවගියුසුමේ පාවුතුමා ගොඩාක් උත්සාහ කරන හැදුවේ ව්‍යවස්ථා වහා නීතිය නෝ ඇදහිල්ල කියන්නේ. ඒ පාවුතුමා ගැන කතා කරන්න පස්සේ පුළුවන් එකම ගිවිසුමට පක්ෂපාතී වීම නීතිය පිළිපැදිය යුතු බව ද්විතීය සම්ප්‍රදායගෙන් හර දක්වන ගිවිසුමට පිළිතුරු දීම හේවත් නීතිය පිළිපැදීම තමයි දේව වන්දනාවේ කියන්නේ. නීතිය පිළිපදිනවා නම් ඒක දේව වන්දනාව. ඒ කියන්නේ ගිවිසුමට පිළිතුරු දෙනවා නම් නැත්නම් නීතිය පිළිපදිනවා නම් ඒක තමයි උන්ගේ දේව වන්දනාව. ඒගොල්ලගේ සම්ප්‍රදාය තුල. මේ සෑම අවස්ථාවකම සිදු වූ බව පෙන්වලා දෙන හැම විටම කළ යුතුයි. ඒකම දේව වචනය තුලින් තමයි ඊශ්‍රායෙල් ජනතාව තෝරගන්නේ. එම වචනයට සවන් දීමට හැමතිස්සෙම උන්ට ආරාධනා කරනවා. ඒතර දේව දර්ශනයට පමණක් නෙවෙයි දේව හඬ ශබ්දයට පවා උන් බය වෙන බවක් පෙන්වනවා මෙහිදී. හඬ ශබ්දේ ගොරණ හැඳ මේ හැම දෙයකින් පෙන්වන්නේ දෙවියන් වහන්සේගේ උත්කෘෂ්ට භාවයෙන් මෙතනිනු පෙන්වන. හොඳයි අපි දැන් ඔයගලන්ට ටිකක් ඒකම ගිවිසුම පිළිතුරු දීම සෑම අවස්ථාවකදීම සිදු වූ බව පැහැදිලි කරා. ගිවිසුම් දාගැබ. ගිවිසුම් දාගැබ ඔයගලන් කියන්න උත්සාහ කරා. ගිවිසුම් දාගැබ උත්තුති බලේ මොකද්ද? දේව වචනය මන්න ඒගොල්ලන් ඒව තමයි තැම්පත් කරලා තිබුණේ. එතකොට ඒ දේ වචනය හා නීතිය තැම්පත් කරපු ස්ථානයක් තමයි ඒගොල්ලන්ට ගිවිසුම් දාගැබ කියලා කිව්වේ. ඒතර දෙවියන් වහන්සේට ඔවුන් වන්දනා කරන්න පුළුවන් කියලා කිව්වේ ජෙරුසලම් දේව මාලිගාවේ ඉඳලා. ද්විතීය සම්ප්‍රදායට අනුව. ඒතර පාස්කු මංගල්‍ය, අස්වැන්න මංගල්‍ය, කූඩාරම් මංගල වැනි මංගල්‍යයන් සැමරියේ උත්පෙත් මේ ජෙරුසලම් දේව මාලිගාවේ ඉඳලා තමයි කිව්වේ. ඔවුන් ඉදිරිපත් කරපු. ඒකම වන්දනා ස්ථානයේ උනේ ජෙරුසලම් දේව මාලිගාව පමණයි. මෙම සම්ප්‍රදායට අනුව ප්‍රතිමා මගින් දෙවියන් වහන්සේව පිළිබුත් කරන්න බෑ. දෙවියන් වහන්සේ උත්කෘෂ්ටයි. ඕන් වහන්සේව කිසිම දවසක කිසිම ප්‍රතිමාවකින් මිනිස් රූපකින් ඉදිරිපත් කරන්න බෑයි කියලා ද්විතීය සංග්‍රහය තුල ඉදිරිපත් කරනවා. ඒකම තෝරාගත් ජනතාව පොදු සංඝයා පොදු සභාවක් ලෙස ඔන්න ද්විතීය නීති සංග්‍රහයෙන් ගෙනහැර දක්වනවා. මෙලෙස එක දෙවි කෙනෙක් එක දේව මාලිගාව එක රාජ්‍ය යන විශේෂ අවධානය එකම දෙවි කෙනෙක් එකම දේව මාලිගාව එකම රාජ්‍ය කියලා ඔවුන් විශේෂ අවධානය යොමු කරනවා. අපි දැන් මේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් බලලිමු. දැන් ඔබටත් වෙහෙසයි චුට්ටක් මේ පොඩි වෙනසකුත් කරගෙන අපි ඉදිරියට කතා කරමු. පූජක සම්ප්‍රදායට යන්න.
හොඳයි. ඔබේ වීඩියෝ එක නැරඹුවා. ඔබට පොඩි වෙනසක්. මම දන්නවා මේවා චුට්ටක් බාරයි. ගොඩාකුත් නෙවෙයි. ඉතින් මම ගොඩාක් කරුණු ඉදිරිපත් කරලා තිනු ඔයගලට පාඩම් කරගෙන යන්න විභාගෙට. අපි දැන් පූජක සම්ප්‍රදාය ගැන කතා කරමු. එතකොට සම්ප්‍රදායන් හතරක් ගැන අපි කිව්වා පංච පුස්තකයේ ලියවුණු අවසානම සම්ප්‍රදාය තමයි පූජක සම්ප්‍රදාය. ක්‍රිස්තු පූර්ව 500ත් 400ත් අතර ලියවුණ වාචික සම්ප්‍රදාය හා ලේඛන සම්ප්‍රදාය ඒකම එහි සුවිශේෂ ලක්ෂණයක් තමයි JED සම්ප්‍රදායන් එක මිශ්‍ර කරලා තියෙන අන්තිමට මම පස්සේ කතා කරනවා නේ මේක ලේඛන ගත කිරීම එතනදී කොට තවත් පැහැදිලි කරන්න මොකද්ද මේ කියන්නේ කියලා ඒක පූජකවරු මේව සම්ප්‍රදාය තමයි සම්පාදනය කළේ මම පළමු මැවීමේ කතාව මේගොල්ලන්ට තමයි අයි ඒතර පූජකවරුන් තමයි මේ සම්පාදනය කරේ ඒතර මෝසස් තුමාගේ මරණය දක්වාම මෙහි සඳහන් වෙනවා දැන් මේවයි කරුණු කීපයක් මතකෙන් තියාගත්තාම අහන ප්‍රශ්නෙකට උත්තර ලියන්න පුළුවන් ඒකම නික්ම යාම පොතේ අවසාන පරිච්ඡේද 6ම මෙම සම්ප්‍රදායට තමයි අයත් වෙන්නේ ඒකම සම්පූර්ණ ලිවි කතාවත් ගණන් කතාවේ පරිච්ඡේද 10කුත් මෙහි අන්තර්ගත වෙනවා මම මේකටත් වගුවක් ඇදුවා ඔයගලගේ පොතේ නැති වගුවක් ඒක පාඩම් කරගත්තම හොඳටම ඒකම අභ්‍යන්තර පවිත්‍රතාවට හා ශුද්ධවන්තභාවයට විශේෂයි ඒතර ජනවන්දනා පිළිවෙත් පූජක චාරිත්‍රවලට මුළුමනින්ම තැනක් දෙනවා දැන් දන්නවා දවස් 6න් කොහොම හරි දෙවියන් වහන්සේ ලෝකෙමවල 7 වෙනි දවස් නිවාඩු ගත්ත විවේකයක් ගත්තා ඒ කියන්නේ පූජකයන් බලාපොරොත්තු වෙනවා ජනතාව වන්දනා පිළිවෙත් වලට සහභාගී වී අනේකයි ඒ විදිහට සකස් කරලා පළමු මැවීමේ කතාව ඉදිරිපත් කරන්නේ ඒකම ගතානුගතික අදහස් වලට මුල් තැනක් දීලා තිනවා පූජකවරු එතකොට ඒකම වංශාවලියක් ඔය කාගේද වංශාවලිය නෝ වගේ කතාවලියක්දී ඒ වගේ ගත සංකේත සහ වංශාවලිය පූජක සම්ප්‍රදාය තුලින් ඉදිරිපත් කරන ආබ්‍රහම්ගේ වංශාවලි මේ වගේ. ඒතර බොහෝ සෙයින් ඒගොල්ලන් ඒවා භාවිත කරලා තිනවා. එකම කිසිසේත්ම දෙවියන් වහන්සේව මිනිස්්‍ය රූප රූපයට ආරූඪ කරන්නේ නැහැ. ඒ කියන්නේ මානව රූපාකාරයෙන් ඉදිරිපත් කරන්නේ නැහැ. හරියට එලොහිස්ත සම්ප්‍රදාය වගේ. දැන් අපි බලමු මෙහි අඩංගු වන සාහිත්‍යම ලක්ෂණ. ඉතින් තුනයි තියෙන්නේ ගොඩාක් නෑ. ඉතින් ඇත්තරම තියෙන නමුත් ඔය තුනනේ ඔයගොල්ලෝ පොතේ තියෙන ඔයිට වැඩි බලාපොරොත්තු වෙන්නේ නෑ ඒක. ඒතර යාලනේ තියෙන පුණ්‍ය පුණා කීමි. ආරම්භයේදී දෙවියන් වහන්සේ හසත් පොළවත් නැවුසේක. උදේ උදයක් ගත් උදේ උදාවිය සවස ගතාවේ ඒ පළමු දවස. දැන් මේක තමයි මේ පුණ පුණා කීමේ එක්තරා රටාවක් සාහිත්‍යමය ලක්ෂණයක් තියෙනවා. ඒතර අපිපත් මේ අවබෝධ වෙනවා පූජක සම්ප්‍රදායට අයිති කියලා. ඒතර භාෂා ශෛලිය මං කෝ ඒකාකාරයි. දැන් අපි උනත් ළම දරුවන්ට නේද යමක් ඉදිරිපත් කරද්දි කියනවනේ ඔබේ රචනා ශෛලිය හදාගන්න අපිව බලනවා බලලා හදලා දෙනවා. දැන් උද තිබුණා උද දැන් අපි මෙතන උදාවිය ඒකාකාරී ඉදිරිපත් කර ඇත. දැන් මේ විදිහට වෙනස් වෙනවා නම් ඒක ඒ කියවීම තුන රසවින්දනයකට එනවා. අර ඒකාකාරී බවක් අපි දකිනවා පූජක සම්ප්‍රදායෙ. එතකොට තේමා හා ඉදිරිපත් කරන ධර්මයේ මොකද්ද? මෝසස් හා දේව නීතිය ක්‍රමානුකූලව ඉදිරිපත් කරනයි මෝසස්ගේ නීතිය ගැන තමයි ගොඩක් තිස්සම කතා කරන්නේ මෝසස් තමයි ගුණන්ට ධර්මයේ පාදලා දුන්නේ. එතකොට ඒ ක්‍රමානුකූලව ඉදිරිපත් කළ ඉතිහාසයට එකතු කරන පූජකවරු. ඒතර ආරම්භයේදී මිනිසා දෙවියන් වහන්සේ සමගත් විශ්වය සමගත් සාමකාමීව කටයුතු කළා කියලා. මොකද පාපයේ ඇති වෙන්නට මත්තෙන් මිනිසා හා විශ්වය ඉතාමත් සාමකාමීව හිටිය ඔවුන් පලා වර්ග තමයි කෑවේ. අපි දන්නවා ඊට පස්සේ නෝවගෙන් පස්සේ තමයි සතුන් අනුභව කරන්නට ගන්න. ඉතින් ඒ සියල්ල ඉදිරිපත් කරනවා මෙහි. උගලන්ට ඒව නැති නිසා අවශ්‍ය නැහැ මම මේ වැඩිපුර දැන් ඔබට දුන්නේ. ඒතර දෙවියන් වහන්සේ යටත් වන් මැවිලි කෙරෙහි විශේෂ ආධිපත්‍යයක් පවත්වන මිනිසාට හැකි බවත් පෙන්නනවා. ඒ සඳහා හවුල් වීමටත් මැවිලි මේ කාර්යයට හවුල් වීමටත් මිනිසාට ආරාධනය කරන බව පූජක සම්ප්‍රදාය තුළින් පිළිගන්නේ. ඒකම දෙවියන් වහන්සේට විරුද්ධ වීමෙන් චාරිත්‍රමය වන්දි ගෙවීම මේ පිළිවෙතට සහභාගී වෙන්න ඕනේ. අපි දෙවියන් වහන්සේට විරුද්ධ වුණොත් පූජකරු පෙන්නනවා මේ ඔවුන්ගේ ඔවුන් තුළ තිබිච්ච මේ චාරිත්‍රමය වන්දි ගෙවීමේ පිළිවෙතට සහභාගී වෙන්න අවශ්‍යයි කියලා. ඒකම දෙවියන් වහන්සේට ඇති උත්කෘෂ්ඨ භාවය මනාලෙස
පූජක සම්ප්‍රදායෙන් ඉදිරිපත් කරන දෙවියන් වහන්සේගේ අති උත්කෘෂ්ඨ භාවයෙන් ඉදිරිපත් කරන දෙවියන් වහන්සේ සියලටම වඩා ඉහළින් වැඩ සිටින බව ඔබ ධර්මයෙන් මෙයාලා ප්‍රකාශ කරනවා. ඒකම සබත් නීතියට යටත් වීම දෙවියන් වහන්සේ හා මිනිස් අතර ඇති සම්බන්ධතාවයේ ලකුණක් බව පෙන්වා දෙන සබත උතුම් කොටසලකන ජනතාවට කෙලින්ම දේව සම්බන්ධතාව පැවැත්මේ නොහැකි නිසා පූජකවරුන් තමයි මැදිහත්කයන් බවට පත් වෙන්නේ. ඒකත් ඉදිරිපත් කරනවා. පූජකවරුන් තමයි මැදිහත්කයන්. ඒකම දෙවියන් වහන්සේට පක්ෂපාතීව කටයුතු කරාම දේව ආශිර්වාදේ ලැබෙන බව පූජකවරුන් පවසන පූජක සම්ප්‍රදාය තුන. ඒකම උන් සබත කියලා පෙන්වන්නේ මොකක්ද? සබත කියන්නේ ජන වන්දනාවට සුද්ධ ජනතා දවසක් ලෙස විවේක ගන්න දවසක්. දෙවියන් වහන්සේ හමු වන දවසක් ලෙස ඉදිරි. සබත කියන්නේ මේ කරුණ. ඒකම මේ මෙන්න මේ වාග්ය තුල තමයි මම ඔයාලට කිව්වේ ඉස්සෙල්ලා. උත්පත්ති පොත තුල ජේ සම්ප්‍රදාය, ඊ සම්ප්‍රදාය, දී නැහැ පූජක සම්ප්‍රදාය තියෙනවා. උත්පත්ති පොතේ පරිච්ඡේද 53. නැගර නික්ම යාම පොතේ පළමේ ජේ, ඊ සහ පී සම්ප්‍රදාය තියෙනවා. ලෙවි කතාවේ නැහැ ජේ සම්ප්‍රදාය නැහැ, ඊ සම්ප්‍රදාය නැහැ, ඩී නැහැ පූජක සම්ප්‍රදාය තියෙනවා. ගණන් කතාවේ ජේ සහ ඊ සම්ප්‍රදායන්, ඩී සම්ප්‍රදාය නැහැ තියෙන පූජක සම්ප්‍රදාය. ද්විතීයික නීති සංග්‍රහයේ හොඳින් බැලුවම අපිට පේනවා ඩී සහ පූජක සම්ප්‍රදායන් එහි අඩංගු වෙනවා. ඒකම මේ සම්ප්‍රදාය පිළිබඳ ඔබට දීලා තිනවා පොඩි වගුවක්. ඒ වගුවේ තියෙන කෙටි සටහන් වලින් යමක් මතක තියාගන්න පුළුවන්. මම කෙටි මතක කරලා දෙන්න. මේ සම්ප්‍රදාය බිහි වූ කාල වකවානුව තියෙනවා කොහෙද කියලා තියෙනවා. ඒතර මම ඉස්සලාම කිව්වා යාවේ සම්ප්‍රදාය දකුණේ. නේද? උතුරේ තමයි ෂෙකෙම්හි තමයි ඊ සම්ප්‍රදාය ගොඩ නැගෙන්නේ. ඒකම මේ 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 වගුවේ තියෙන යම් යම් කරුණු ඔබට දෙක කෙටියෙන් මතක තියාගන්නයි තියෙන්නේ. ඒවා ටිකක් අධ්‍යයනය කරොත් එතරම් අමාරු වෙන්නේ නැහැ අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න. එතකොට ජේ සම්ප්‍රදායට අනුව එහි ශ්‍රේෂ්ඨ ඓතිහාසික පුද්ගලයා වන්නේ ආබ්‍රහම්. මම ඉස්සෙල්ලත් උගලන්ට ඒක කිව්වා. ඊ සම්ප්‍රදායට අනුව ජාකොබ්, ජෝසෆ්, මෝසස්. මම ඒ ගැන කතා කරා උගලන්ට. දී සම්ප්‍රදාය මම ඔයාලට කිව්වා මෝසස්. ඒකම පූජක සම්ප්‍රදායේ ආදම්ගේ පරම්පරාව නෝම, ආබ්‍රහම්, මෝසස් මේ වගේ සඳහන් වෙනවා. එනිසා මේ වගුව චුට්ටක් අධ්‍යයනය කරාම සංක්ෂිප්ත වශයෙන් තියෙන නිසා ඔබට පහසු වේවි කෙටි ප්‍රශ්න වලට පිළිතුරු ලියාගන්න. මේ තමයි සුද්ධ උදේශය. ඔබ දන්නවා මෙහි සඳහන් වෙනවා. අපි දන්නවා දැන් ඔබ ඉගෙන ගත්ත මේ සුද්ධ උදේශයේ ලකුණු කරන්නත් එක විභාගේ මම නැවත ගත්තේ මේ ලේඛනගත වීමට මේ අත්‍යවශ්‍ය වෙන නිසා. ඒතර අපි දන්නවා උතුරු රාජ්‍ය එතකොට උතුර ලෙස හඳුන්වන්නේ සමාරිය දක්වා කොටස. ඔහෙ තමයි ඒ සමාරිය දක්වා කොටසේ තමයි උතුරු රාජ්‍යයට අයත් ගෝත්‍ර 10 හිටියේ. ජෙරොබෝම් රජවරු පාලනය කළේ මේ කොටස. ඒතර දකුණු රාජ්‍යය තමයි ජෙරුසලම, යුදය. මෙහි තමයි ගෝත්‍ර 2 හිටියේ. දාවිද්යෙන් පසු යුද දේශයේම පාලනය කරා සලමොන් රජු. සලමන්ගේ පුත්‍ර කුමරුන්ට වැඩි කාලයක් මුළු දේශයේම පාලනය කරන්න බැරි වෙනවා. ඔහුට හැකි වෙන්නේ දකුණු රාජ්‍යයේ ගෝත්‍ර 2ක් පාලනය කරන්ද උතුරු රාජ්‍යයේ ගෝත්‍ර 10ක් පාලනය කරන ජෙරොබෝම්. රෙහෙබෝම් සලමොන් රජුගේ පුතා තමයි දකුණු රාජ්‍ය මේ ආකාරයට කරන්න. කිතා පොඩ්ඩක් අපි බැලුවොත් ක්‍රිස්තු පූර්ව 722 දී මේ උතුරු රාජ්‍ය අසිරියාවට විප්‍රවාස ගත වෙනකොට තමයි මම කිව්වේ මේ පැරණිම සම්ප්‍රදාය දකුණේ, ජේ සම්ප්‍රදාය දකුණේ බිහි වෙන්නේ ක්‍රිස්තු පූර්ව 950 අතර. එතකොට මේ සම්ප්‍රදායට මෙගොල්ලන් අසිරියාවට ආක්‍රමණය කරන සමයේ, ආක්‍රමණය සමයේ ලෙවිවරුන් තමයි මෙගුලන්ගේ සම්ප්‍රදාය. මෙහි තමයි විවිධාකාර දේව බාල දේව වන්දනාවන් තිබුණේ. දකුණේ දාවිත් රජු, සලමොන් රජු ඒක දේව වන්දනය වන්දනාව තිබුණේ. එතකොට මෙවුන් තමයි මේම සම්ප්‍රදාය මෙහෙට එකතු කරලා ගෙනාවේ. එතකොට ඒකට ඒක රාශි වෙනවා 956 තිබුණේ යාවේ සම්ප්‍රදාය. 722 පසු එකතු වෙනවා එලොහිම් සම්ප්‍රදාය, උතුරේ සම්ප්‍රදාය, දිවැසිවරු, උතුරේ ඉපු දිවැසිවරු ආරක්ෂා කරපු සම්ප්‍රදාය. හොඳයි, අපි ඊට පස්සේ ඉතුරු ටික දැන් කතා කරමු. ලේඛනගත කිරීම ඔබට පැහැදිලි ඇති සිතුව ඔබලගේ සිටියම එක්. එතකොට මේ සුද්ධ බයිබලයේ සාහිත්‍ය ආරම්භ වන්නේ ඉස්සෙල්ලාම වාචිකව. ඔබ දන්නවා ලේඛන සම්ප්‍රදායක් ඒ කාලේ ගොඩ නැගලා තිබුණා. පසු කාලීනව ලේඛන සම්ප්‍රදාය ගොඩ නැගෙන්නේ. ඒතර වාචික සම්ප්‍රදාය තුල ඔවුන් මේ වාචිකව ආරක්ෂා කරගත්තේ ඔවුන්ගේ ආදි පිතෘවරුන් පිළිබඳ මෝසස්, ඊශ්‍රායෙල් වරුන් කාරණා ආදේශේ පදිංචි වීම, වීරාවලිය. අපි දන්නවා වීරවරුන් ගැන
ඒකම සෞල්‍ය රජපාලනේ මේ කාලය තුල ලිඛිත නෙමෙයි මේ ටික තමයි වාචික සම්ප්‍රදායන් කියලා කියන්නේ නමුත් ලිඛිත කෘතියින්ද තිබිලා තියෙනවා නැතුව නෙමෙයි මේව වාචිකව රැකගත්තාත් ඔවුන් ලිඛිතව භාවිතා කළා තියෙනවා මේ දසපනත නික්ම යාම 2022 අඩංගු දසපනස ආ මේගොල්ලන් ලිඛිතව භාවිතා කරලා තියෙනවා මෙම ලේකන ඊශ්‍රායෙල් විනයධාරියන් තමයි ආරක්ෂා කරලා තියෙන්නේ ලේකන ටික ඒකම ආදිපිතෘවරු මෝසස් හා දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවන් ආගමික සාක්ෂි දැරීම වාචිකව මෙලෙස ආරක්ෂා කරලා තියෙනවා වාචිකව ආරක්ෂා කරලා තියෙනවා ඊශ්‍රායෙල් දිවැසිවරුන් ආදිපිතෘවරු මෝසස් හා දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවන් ඒතර ඊශ්‍රායෙල් සාහිත්‍ය ප්‍රධාන අරමුණ වන්නේ देव जनता विश्वास पोषण किरी प्रश्न एंडकूर्व मुखाद ईश्वर साहित्य प्रधान देव जनता विश्वास पोषण किरी सदा शुद्ध लीविले विविध कोटा सौन पारशील कर लिया मोनाद करे पारशील करे मोनाद पालने कर्म अपाक्षपाती विकाशन साधक एक करना सीओ उमयान गेतियन फैरणि भाव एक विनयधारे अद्यकी විනේදරයන්ගේ තම අධ්‍යක්ෂින් එම පැරණි සම්ප්‍රදාය තුල අඩංගු වීම දැන් මම මේ සම්ප්‍රදායන් කතා කරා මේ කෙටි ප්‍රශ්නත් ඔබ මතක තියාගන්නවා නම් ඔබට පහසු වේ ඒකම ශුද්ධ ලියවිල් ශුද්ධ බයිබලයේ ලිඛිත ග්‍රන්ථයක් ලෙස සකස් වුණේ කවදාද දාවිත් රජු තම රාජධානිය පිහිටුවා ගත්තට පස්සේ තමයි ලේඛන කලාව ගොඩනැගෙන්නේ ලිඛිත ග්‍රන්ථය ගොඩනැගී ක්‍රිස්තු පූර්ව 950 දී පමණ සලමන් රජ කාලේ පිටපත් කරා දැන් අර ගොඩ නැගුණාට පිටපත් කරන්නේ ඔහුගේ පුත් දාවිත් රජුගේ පුත් දකුණේ මම ඔබට පෙන්වා සිටින්න පුතේ එතකොට එහි සකස් කරලා නිල වශයෙන් තමයි මේක මේ රජු කාලේ තමයි පිටපත් කරන්නේ ඒක නිල වශයෙන් අවස්ථාව හිමි වෙනවා සලමන් රජ සමයේ ඒකම දේව ජනතාවගේ විශ්වාසය අත්දැකීම සංස්කෘතික උරුමයන් මෙලෙස ඔවුන් රැකගෙන තියෙන ඒකම දේව මාලිගාව ගොඩ නැගීමත් සමගම लिखित संप्रदाय अवश्यता मतुने देव मालिका गोडने लिखित अवश्य पहले विनिश्चयकार युगेट आयात असम्मत ग्रंथयक नमुत වාචික සම්ප්‍රදාය මේ තමයි ජේ සම්ප්‍රදාය සඳහා ගොනු වෙලා තියෙන්නේ ඊළඟට මම ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නා කොහොමද ඊ සම්ප්‍රදාය මේට එකතු වෙන්නේ උතුරු රාජ්‍ය අසිරියාවට ප්‍රවාසගත වීමත් සමග ඊපස්සේ ඒ දෙක මිශ්‍ර වෙනවා ඊ සහ ජේ මිශ්‍ර වෙනවා ඉන් අනතුරුව තමයි ඩී සම්ප්‍රදාය ඒක රාජ්‍යෙ එකතු වෙන්නේ එතකොට මේට ජේ ඊ ඩී පසු කාලීනව තමයි පූජක සම්ප්‍රදාය මේ තුනම මූලාශ්‍ර කරගෙන සම්මිශ්‍රණය කරගෙන පංච පුස්තකය ගොඩනගන්නේ ඒක තමයි ඔය ආකෘතියක් වශයෙන් දීලා තියෙන්නේ පාඩම් කරගන්න පහසු වෙන්නේ හොඳයි අපි යනවා ඊළඟ කොටසට මේ එක් එක් සම්ප්‍රදායන් එක් කොහොමද සිදු වුනේ එක් කිරීම සිදු වුනේ ඒතර ආදි පිතෘන් වටා ගෝත්‍රයක් වශයෙන් ජීවත් වෙච්ච ඊශ්‍රායල් ජනතාවට ආවේනික වූ ඉතිහාසයක් තිබුණා ඔවුන් මේ අහසින් කඩා වැටිච්ච මිනිස්සු උන්ට හොඳ ඉතිහාසයක් තිබුණා හොඳ අත්දැකීම් ගොඩක් තිබුණා හොඳ සංස්කෘතියක් තිබුණා මේ ජනතාව. එතකොට මේ සියල්ල වුන් දේශ බැල්වේ උන්ගේ තිබිච්ච විශ්වාසයේ ඇසි. මේ සම්ප්‍රදාය ගොඩ නැගුණේ ඒ කාර්යයේ. ඒ ආකාරයට එක් එක් සම්ප්‍රදායන් ගොඩ නැගිලා පංච පුස්තකේ ගොඩ නැගුණේ මේ ආකාරයෙන්. ඊට පස්සේ දකුණු දිග සම්ප්‍රදායට අයත් දකුණේ ජේ සම්ප්‍රදාය ක්‍රිස්තු පූර්ව 900 දී ආරම්භ වුණා. ඒට එකතු වෙනවා ක්‍රිස්තු පූර්ව 722 දී මං කිව්වා උතුරෙන් ගෙනෙන සම්ප්‍රදාය ඊ සම්ප්‍රදාය පසුව ඩී සම්ප්‍රදායයක රාශිය වෙලා අපි දන්නවා ක්‍රිස්තු පූර්ව 587 දැන් උතුර 722 දී අසිරියාවට දකුණ බබිලෝනියාවට යටත් වෙනවා දකුණු රාජ්‍ය
ක්‍රිස්තු පූර්ව 587. එහිදී තමයි මේ පී සම්ප්‍රදාය ගොඩනැගෙන්නේ. ක්‍රිස්තු පූර්ව 587 දී සම්මිශ්‍රණයක් වෙනවා මේ සම්ප්‍රදායන් හතරම. ඊළඟට ගෝත්‍රවල තිබිච්ච ඉතිහාස කතා එක එක ගෝත්‍රවලට ඉතිවිච්ච ඉතිහාස කතා ආගමික කතා විශ්වාසී කතා අධ්‍යක්ෂින් සංස්කරණය වෙලා තා කලවම් වෙලා මිශ්‍ර වෙලා තමයි මේ ලොකු සම්ප්‍රදාය තුලින් නැවතත් සංස්කරණය කරලා තමයි බයිබලයේ පංච පුස්තකය හැටියට අපිට ලැබෙන්නේ. දැන් මේ ඔක්කොම මෙච්චරලා කිව්ව දේවල් තමයි සාරාංශ කරලා කියන්නේ. ඒකම පංච පුස්තකයේ බොහෝ කතුවරුන් ඉන්නවා කියලා පැහැදිලි. ඒතර සංස්කාරකවරුන් තෝරන තරම් ඉන්නේ. ඒතර මෙහි ඇත්තේ මාංශගත වෙච්ච වචන. දේව වචන. ඒකම මිනිස් දුර්වලකම් මිනිස් සමාජය තුලින් බිහි වූ බැවින් මෙහි තියෙනවා දුර්වලකම් මිනි මෙරි. හා මිනිස් දුර්වලකමක් තියෙනවා මොකද මෙහි ප්‍රධාන කර්තෘ අපි දන්නවා දෙවියන් වහන්සේ උපකාර කර්තෘ මිනිස් ඔබ ඉගෙන ගත්ත පළමු විභාගයේදී 13 වෙනි ලියෝ පාප වහන්සේ විසින් දක්වන ලද මේ අදහස් අනුව අපි දන්නවා මිනිසා දුර නිසා මේ සියල්ලෙහි අන්තර්ගත වෙනවා. ඒකම මෙහි මෝසස්ගේ ආභාෂය තිබුණා කියලා කියන්නේ ජුදා ක්‍රිස්තියානි සම්ප්‍රදාය මම ඉස්සලත් කිව්වාගේ පංච පුස්තක කර්තෘත්ව ජනනායක මෝසස් තුමාට තමයි ප්‍රදානය කළ තිබුණේ. නමුත් ග්‍රන්ථයක් වශයෙන් කර්තෘත්වයේ ව්‍යාජ ලෙස ආරෝපණය කරන දැන් අද වුණ අපි දැන් නව ගිවිසුමෙත් එහෙම වෙලා තියෙනවා නේද? ඒතොර පුරාණ ගිවිසුමෙත් එහෙම වුණා. මේ ග්‍රන්ථ ලිව්වට මෝසස්ගේ නමින් තමයි ඒ ව්‍යාජ ලෙස ආරෝපණය කිරීම සුලබයි කාර්යය. ඒතොර JEDP සම්ප්‍රදායන් ඒ කතුවරු තමයි පංච පුස්තකේ ලියැත්ත. මම නැවතත් ඔබට මතක් කරා මේ කීප සැරයක්ම කිව්වා. ඒතොර මෝසස් තුමා නික්මයාම වීර කතාවේ වීරයා වුණේ. ඔවුන්ගේ වීරයා මෝසස්. ඉතිහාස ගමන් මගේ ප්‍රධාන නියමුවා මෝසස්. ඒ නිසා තමයි ජුදා ප්‍රජාව. ඒ නිසායි ජුදා ප්‍රජාව පංච පුස්තකයේ කර්තෘත්වය ජනනායක මෝසස්ට ප්‍රදානය කරේ. ඒතරෙන් අහන්න පුළුවන් ඇයි මේකේ මෝසස්ගේ ආභාෂය නැත්තම් මේ ජුදා ජනතාව ඇයි මේ කර්තෘත්වය ජනනායක මෝසස්තුමාට ප්‍රදානය කරේ කිව්වොත් මෙතනම ඔබට කරුණු ටික තියෙනවා. මොහු එහි ආධිපත්‍ය වක්‍රාකාරයෙන් කතුරුවරයා කරවන්නේ ඇයි මෙහි ආධිපත්‍ය මෝසස් සතු වෙන නිසා ඔවුන්ගේ ගැලුම් කරු මෝසස් හැටියට ඔවුන් පිළිගෙන තිබුණ නිසා. හොඳයි එතකොට මම දැන් ඔබට නියමිත පළවෙනි පාඩම ටිකක් ගැඹුරුයි නමුත් මම ගොඩාක් සරලව පහසුවෙන් මතක තියාගන්න පුළුවන් ආකාරයට ඉදිරිපත් කළේ දවෙනි විභාගයේ අමාරුයි කියලා හිතන්න මෙපා පොඩ්ඩක්වත් අමාරු නෑ. අද ඉඳලම මේවා චිත්‍ර පාඩම් කරගත්තොත් මේ පාඩමින් එන්න පුළුවන් ප්‍රශ්න ටිකට උත්තර ඔබලන් දාන්න. ඉතින් ඕකම කෙටි ප්‍රශ්න හැටියට එන්න පුළුවන්. ඔබ දහම් ගුරුවරු ඔබ දන්නවා කොහොමද ප්‍රශ්න පත්‍ර සකස් වෙන්නේ කියලා. ඒකම ඔබට රචනාමය ප්‍රශ්නයක් හරි ලකුණු පහේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඕකම ජීවිතාශ්‍රයෙන් ඒක දේව වන්දනාව සහ බහුදේව වන්දනාව අදත් සිදුවෙනවා. ඒ පිළිබඳවත් ඔබේ දැනුම පරීක්ෂා කිරීමේ ප්‍රශ්න තියෙනට පුළුවන්. ඉතින් ඔය පාඩම ඇසුරෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ටික හොඳින් ලෑස්ති වෙලා ගියොත් ඔබට ඇත්තරම ලකුණු 20ක් හිමි. මොකද ලකුණු එක පාඩමකින් ලකුණු 20 නම් ලකුණු පාඩම් පහෙන් ලකුණු 100 ලැබෙනවා. ඉතින් මේක හොඳින් පාඩම් කරගත්තොත් ලකුණු 20ක් දැන්ටම ඔබට හිමි. හොඳයි මම ප්‍රශ්න තියෙනවා නම් තව ටිකක් වෙලා තියෙන නිසා ඔබට මම ඒ ගැන අවස්ථාව දෙනවා. ඔබට මොන හරි නොතේරුණු නොපැහැදිලි තැනක් තියෙනවා නම් කියන්න මම ලබන සැරේ ප්‍රශ්න පත්‍රයකුත් දාන්නම්. එතකොට මේකට අදාළ ප්‍රශ්න ටිකක් දාන්නම් මේ ඔබට මේ PDF එකත් එක්කම. එතකොට ඔබේ වට කියලා පුරුදු වෙන්න. එතකොට ඒක පුරුද්දක් කරගත්තාම විභාගෙ එච්චර අමාරු වෙන්නේ නැහැ. ඒක මම අර කැමති කවුරුර කෙනෙක් මෙතනදී ස්තුති ආඥාව කරනවා. මොකද අපි දහම් ගුරුවරු ඔබ වෙනුවෙන් ගරු පියතුමන්ලා ලොකු වෙහසක් දරනවා. ඉතින් PDF ගන්න පුළුවන් පුතේ. මම මේ ගෲප් එකට දානවා. හෙටම දානවා. ඒ විදිහටම වෙනවා. මේ මම මහන්සියෙන් මේ දේ කරගත්ත ගොඩාක් උබලන්ට කරුණු සරලව දුන්න පොතේ තියෙන කරුණු ටිකක් අපහැදිලි නිසා පාඩම් කරගන්න පහසු විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. උත්තර ලියන්න පහසු විදිහට මම මේ ඔක්කොම දෙනවා. ගිය අවුරුද්දෙත් අපි දුන්නා. මේ අවුරුද්දෙත් දෙනවා. ඒක වෙනසක් නැහැ. කවුරුරි මං කැමති ආඥාවක් කියනවා නම් ඊට ඉස්සෙල්ලා ඔයගලන්ට තියෙන ප්‍රශ්න අහලා නොතේරුණු තැන් පැහැදිලි කරගන්න. මේ පංච පුස්තකේ අමාරු නෑ.
පොඩ්ඩක්වත් අමාරු නෑ. ටිකක් පාඩම් කරගන්න කර්ම තියෙනවා. මොකද සම්ප්‍රදායන් හතරේ ලක්ෂණ හතරක් වර්ෂ ටික. ඉතින් බලනකොට ලේසි අමාරු නෑ මම අර කිව්ව වගේ. මීට වැඩි ගැඹුරින් 11 වසර තියෙනවා සමහර කර්ම. එච්චර ඔයගලන්ට දීලත් නෑ. ඒකම වැඩිපුරත් අධ්‍යයනය කරන්න කර්ම දීලා තියෙනවා. ඉතින් මම ඊළඟ දවසෙත් ඔයගලන්ට ඔයගලන්ට තියෙන උත්පත්ති නික්ම යාම පොත එතනදී නම් පිටු ගොඩාක් තියෙනවා. හැබැයි ඔක්කොම ඔයගලන් දන්න දේවල් බය වෙන්න එපා. මේ දෙක විභාගේ අමාරු නෑ. හරි ලේසි. निर्माणात्मक विविधाकार प्रश्न हम मे गुरु अभी अत्र अभी किसी बेरीवेलावल अभी मे संबंध गिहिला बेरीवेलावेदी අපි හැමෝම එක මොහොතක් දැස් පියාගෙන අපේ ගෙදර වැඩ කටයුතුත් එක්ක මේ ගුරුතුමියගේ පෞද්ගලික ජීවිතය මතක් කරලා අපි යාඥා කරමු. මොකද එතුමියට මේ වෙලාව ගොඩක් වැඩ කටයුතු කරන්න තියෙන වෙලාවක්. අපි දෙවියන් වහන්සේගේ ශක්තිය බාලිය ඉල්ලමු. ඒ ගුරුතුමියගේ සියලු වැඩ කටයුතු රාජකාරී පෞද්ගලික सर्व प्रकार सार्थक विरुद्ध ඔබවහන්සේගේ කැමැත්ත ඔබවහන්සේගේ දැනුම ඔබවහන්සේගේ වචනය මේ තව තවත් ගුරුවරුන් වෙතට කලාගෙන යවමින් ඒ ගුරුවරුන් හරහා මහා සමාජයක් පෝෂණය කරන්නට තව තවත් ඔබවහන්සේගේ බලය ලබා දෙන්න ආමෙන්. Thank you dear අපගේ ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුමාන උදෙසාම අපට ලැබේවා. ආමෙන්. 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 තව ගායනා කරමු. ආමෙන්. ගීතිකාව. ජේසුස් පිහිටයි. Divya Purana.
Right, Jesus Peter.